සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කිරෙන් සපිරි දෙයක් ජනපති අරඹයි. ජනපතිවරණයට මෝහන දෙන්න නව සන්ධානය සූදානම්. අපි මේ සන්ධානයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපි තීරණය කළ අගෝස්තු 5 වෙනිදා මේ සන්ධානය බිහි කරනවා. දින 3ක් තුල උපාධිධාරීන් 12,000කට රැකියා. එන්ටර්ප්‍රයිස් පාරාදීසයට අනුරාධපුරය සූදානම්. තෙරේසා යයි බෝරිස් එයි. දේශීය ප්‍රවෘත්ති කිරිපිටි ආනයනයට හා කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැයවන රුපියල් කෝටි 10,000කට අධික අතිවිශාල මුදල රටට ඉදිරි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කිරෙන් සපිරි දයක් පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබා දීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝත්ය විද්‍යාලයේදී උත්සවය පැවැත්තුනේ වසර 2025 වන විට ශ්‍රී ලංකාවේ දියරකිර නිෂ්පාදනය ඉහළ නැන්වීම අපේක්ෂාවයි. මේ අනුව ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැන්වීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. පළමුවන ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන දරුතරයන් ලක්ෂ 4කට දිනකට කිරි මිලිලීටර 150ක් ලබා දීම මේ අනුව සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව මෙය ක්‍රියාත්මකයි. ඉවතලන කිරි පැකට් වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නිරෝගී මතා බුද්ධිමත් ජාතියක් රටක ජයග්‍රහණය බවයි. දැන් අපි මේ වැඩසටහනේදී පැහැදිලිවම මම ප්‍රකාශ කරන්නට ඕනේ අගමැතිතුමත් අමාත්‍ය මණ්ඩලයත් අපි සියලු දෙනා රජයේ විදිහට ගත්ත තීරණේදී 2019 වර්ෂයේ සඳහා මේ 20-25 වන විට දියරකිර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය මේ සියලු කරුණු ගත් විට ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපෘතියේ මේ ආරම්භ කරපු මේ 2019 වර්ෂයේ සඳහා වියදම රුපියල් මිලියන 4000 නැන්නම් කෝටි 400කට වැඩි ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රධාන වෙනවා ග්‍රාමීය ගොවියා ශක්තිමත් කිරීම දුගී භාවය ඉවත් කිරීම ඒ තුල කිරි ගොවියා ශක්තිමත් කිරීම කිරි ගොවියා ශක්තිමත් කරලා පිට රටට යන රුපියල් වාර්ෂිකව කෝටි 10000කට වැඩි මුදල අපේ කිරි ගොවියාගේ සාක්කුවට එනවනම් අපේ දුප්පත් කිරි ගොවියා කොච්චර ආර්ථික වශයෙන් ශක්තිමත් වෙයිද කියලා අපි හිතන්නට ඕනේ සඳහා මේ ව්‍යාපෘතිය තුල ප්‍රධාන ඉලක්කයක් තියෙනවා යහපත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා කිසිම රජයක් අපේ වර්තමාන රජයේ තරම් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සල්ලි වෙන් කරේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය. ඒ තුල තමයි ජාතියේ අනාගතය රැඳී තිබෙන්නේ. සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජනතාවක් ජාතියක් උගත් බුද්ධිමත් ජාතියක්. ඒ තමයි රටක ජයග්‍රහණය. ජනතාව නිරෝගී නම් ජනතාව උගත් නම් ඒ තමයි ජාතියේ ජයග්‍රහණය ලෝකයේ ජයගන්නේ අපි එවිටයි. ඒ නිසා අපි අතීත අත්දැකීම් එක්ක මේ කටයුතු සාර්ථක කළ යුතු වෙනවා. මව් කිරිවලට පස්සේ තිබෙන හොඳම කිරි තමයි දියර කිරි. පිටි කි
පිටිකිරිවලට ලබා දෙන්නට අර કૃතිම පිටිකිරිවල තිබෙන සමහරක් නරක දේවල් නැතුව ඉතාමත්ම පිවිතුරු කිරි වේලක් දරුවන්ට ලබා දෙන්න. මෙන්න මේ වැඩපිළිවෙල හොඳ ජාතික වැඩපිළිවෙලක් එතුමා ආරම්භ කරපු සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් අපි ඉතාමත්ම හොඳින් ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මේ අවුරුදු 3මාරක් හැතුව 4ක් ඇතුළත අපි ප්‍රගතිශීලී පියවරවල් රාශියක් ගන්න ලැබුවා. අපි මොන මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත් මේ දේවල් අපිට කරන්න පුළුවන්කම ලැබුණා. භෞතික සම්පත් පමණක් නොවේ මානව සම්පතුත් අපිට ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අවුරුදු 3මාරක් 4ක් ඇතුළත අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ එවැගේම කැබිනට් මණ්ඩලයේ මැති අමතුරුන්ගේ සහයෝගය මත දැවැන්ත විප්ලවීය වෙනස්කම් රාශියක් කරා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය පාසල් සුපරීක්ෂණයට දැන් සුපරීක්ෂණ මණ්ඩල ටික දැන් හෙට අනිද්දා අනුමත වෙලා සම්මත කරනවා. පළවෙනි වතාවට දශක ගණනාවකින් පස්සේ අධ්‍යාපන පනතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. හෙට අනිද්දා ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි දන්නවා එක පැත්තකින් පාසල් දරුවන්ට දියර කිරි ලබා දෙනකොට ගොවි මහත්තුරුන්ට හොඳ ආදායමක් වෙනවා. රටේ කිරි නිෂ්පාදනයට විශාල පිරිසක් දායක වෙන්න නැඹුරු වෙනවා. අපේ ඉලක්කය තියෙන 2030 දී මුළු රටම ස්වයං පෝෂිතව දියර කිරි ප්‍රචලිත කරලා අපිට ස්වයං පෝෂිත දූ දරු පිරිසක් ඇති කරනවා වගේම රට කිරෙන් ස්වයං පෝෂිත කිරීමේ වගකීම ඒ ඉලක්කය අපි සතුව තියෙනවා.
ජනපති වරණයට මුහුණ දීමට නව සංධානය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සීතාවක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සීතාවක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සහ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. महानगर हा बसनाहिर संवर्धन अमात्यांशयाटते क्रियात्मक सुखित पुरवर संवर्धन व्यापृतिये सह नागरिक संवर्धन अधिकारिये प्रतिपादन हा सलसुम याटते मिम कटियुतु सिदुकेरनवा मिम देवंत संवर्धन व्यापृति याटते इदि किरुनु पादुक्क महजन क्रीडांगणय अग्रामात्यवरया अतिन जनता अयितियट पवरुणा एम इदि किरीम सदहा व्ययकल मुदल रुपयल मिलियन 64क अक्कर तुनहमारक भूमि प्रमाणयक इदि कल पोदु क्रीडांगणय एविदिन मंत्रीरु सह रतगालकिन समन्विताई सीतावक पुर नगर संवर्धन व्यापृति याटते इदिकल हंगवेल्ल सतिपोल जनता अयितियट पत्किरीमद अग्रामात्यवरया अतिन सिदुकेरुणा रुपयल मिलियन 75क वैकरमिन इदिकल सतिपोल तुल व्यापारिकयिन 320 देनकुट पमन तम व्यापार सिदुकिरीमट पहसुकम सलसादी तिबेनवा गंपेरलिय देवंत संवर्धन व्यापृति याटते रुपयल लक्ष 60क वैकरमिन मुन्निगल आरण्य सेनासनयट प्रवेशवन मार्गय संवर्धने केरुणा इम मार्गे विवृत किरीमद अग्रामात्यवरयागे प्रधानत्वेन सिदु किरुणा आरण्य सेनासने वेतगे अग्रामात्यवरया विहाराधिपति पूज्य मिल्लावे महिंद स्वामीन वहन्से बेहदक आशीर्वाद लबा गत्ता सीतावक पुर वाणिज्य संकीर्ण इदिकिरीमे कटेतु आरंभ किरीमे अवस्थावट अग्रामात्यवरया एक्वूये इन अनतुरुवाई नागरिक संवर्धन अधिकारिये प्रतिपादन सह अधीक्षण अटते महल दिखगिन युक्तव मे इदिकिरणवा वैकिरण मुदल रुपयल मिलियन 500या इंडियन सागरे බස්නාහිර පැත්තේ ඩුබායි නගරේ තියෙන නැගෙනහිර සිංගප්පූරුව තියෙන මැද එහෙම විශාල නවීන මහනගරයක් නැහැ. අන්නේ අභියෝගය තමයි බාරගත්. අද යලිත් මිනිස්සු අපි ශ්‍රී ලංකාවෙන් ගෙනිදනවා. අපි සිංහල කියලා, අපි බෞද්ධ කියලා ආඩම්බර වෙනවා. අපි පස්සට යන්න උවමනා නැහැ. අද තාක්ෂණය නිසා ලෝකෙ ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි තෙතෙන්ට යන්න ඕන. එක තැන ඉඳගෙන සටන් පාට කියලා වැඩක් නැහැ. 1505 පෘතුගීසින් මෙහාට ආවේ මොකද්ද තුවක්කු අරගෙන කාල තුවක්කු අරගෙන ඒත් අවුරුදු 50ක් යන්න ඉස්සෙල්ලා සීතාවක රාජසිංහ රජතුමා ඒ තාක්ෂණය අරගෙන මුල් ඒරියා අධි පෘතුගීසින් පැරද්දුවා එදා ඉඳන් තමයි අපේ ඉතිහාසය වෙනස් වුනේ අපි දැනගන්න ඕන තාක්ෂණය අරගෙන ඉදිරියට යන්න රාජසිංහ රජතුමා මේකට තාක්ෂණය තියලා කියලා පැනලා ගියේ නෑ 77 අපි අලුතෙන් හිතුවා ඒ වගේම අපි 2015 අපි හිතුවා අද මෙතන තියෙන එක පක්ෂයක් නෙමෙයි अभी पक्ष गणनाव पोदे वेड कर मेराटे संगीत कर मेराटे पोद अपेक्ष जनाधिपति कर मेराटे इदिरीट गिनी अन्न की अनागत पोद प्रतिपत्ति अखदन अनागत अलु संधान अखदन अपे देशपालन पक्ष अनान्यता त्यागन ये संधान अभी देशपालन पक्ष खड़ीट लियापदर ऊमना अभी ये संधाने वेडकट अवसंकल्लिए जाति प्रजातंत्रवादी पेरमुन अभी तीर्णे कर अगोस्तु पश्विद मे संधाने भीकर अभी तो सीमा वेन्नने मे संधाने हदने आपहु अवृद्ध पहाक मे रट त इदिरीट गिनी रट हदंट पुलवांग තමයි කරන්නේ අපි රට බේරගත්ත අපි රටේ ස්ථාවර භාවයක් ඇති කරා දැන් මේ රට හදන්න ඉදිරියට ගෙනියන්න තියෙනවා අන්න ඒක කරන්න පුළුවන් අලුත් දේශපාලන සංධානයක් තමයි අපි බිහි කරන්නේ මේ අභියෝග වලට මුහුණ දෙන්න කියලා මම කියන්න කැමතියි අපි මේ සියල්ල කරන්නේ රටේ ඊටාම බලගත්ු ණය බරක් තිබෙන මොහොතක විගණකාධිපතිතුමා කියනවා ඒවා සංවර්ධනයේ නිරූපණය වෙලා නැහැ කියලා ඒවා කොහේ ගියාද කියලා අපි නම් දන්නවා ඒ ණය බර අද ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට नगरे लस्सन करना पीटिंग मलपोची तीन पेमेंट हदन अब नगरे अभ्यंतरे विनस्करण अन्ने वेनस अदापि करला तीन गोटाबे राजपक्ष मेत्तुमा हेडते नागरिक संवर्धन अधिकारी सियलुम प्राग्दन वियदाम बिलियन 21 मे अवुरुदु तुनट प्राग्दन संवर्धन दोब मुदल बिलियन 67 बव अपि प्रकाश करनो मे समारु कियनवा एगोल्लो इतराय कोले कियला अपि अवुरुद्धकट करला तीनवा महिंद राजपक्ष महत्यागे अवुरुदु 10ම नागरिक संवर्धने ए करपु संवर्धन पिरिवाय अपि करला तीनवा कियन एक अपि कियंडो उपाधि दहारेन दोलोस दहसकट रैकिया लबा दीम संधा अवश्य कटयुतु सिदु कर ऐति बव पालिमेतु मंत्री एस एम मरिक्कार महता पवसनवा लबन 30-31 सह अगोस्तु पालमुणदा मे पत्तिम लबा देन बवई अरलिय कहा मंदिरे पैवती माध्य हमुकदे मरिक्कार महता प्रकाश कले
රපි රජයේ කරන සංවර්ධන වැඩ කටයුතු රජයේ කරන වැඩපිළිවෙළ වලට ප්‍රචාරය මාධ්‍යෙන් ලැබෙන එක නම් අඩුයි ඒ නිසා මම දන්නවා මම මේක කියන්නම් ඒත් අද දාන එකකුත් නැහැ ඒත් මම කියන්නම් මේ මාසේ 30 31 අගෝස්තු පළවෙනිද කියන දවස්වල උපාධිධාරීන් 12000කට රැකියා අවස්ථා ලබා දෙනවා එතකොට 2013 වසරේ සිට 2018 වසර දක්වා උපාධිය ලබාගත් අයට මේකෙන් රැකියා අවස්ථාව ලැබෙනවා එතකොට අතීතයේදී අවුරුදු 5ක විතර ආපස්ස තමයි තිබෙන්නේ නමුත් අපි මේ රශ් එක දැන් අඩු කරනවා ඊට අමතරව වඩා වැදගත්ම කාරණය තමයි බාහිර උපාධිධාරීන්ට උපාධිධාරී පත්වීම් ලබා දෙන අවස්ථාවේදී මීට පෙර එහෙම ලබා දීලා නැහැ ඒ නිසා මෙවර අපි කිසියම් වූ ප්‍රතිශතයක් බාහිර උපාධිධාරීන්ටත් මේ උපාධි පත්වීම් තුල ලබා දීමට කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕන ඒ උපාධිධාරියා කවර පක්ෂයකට අයිතිද කවර ජන සමාජයකට අයිතිද කවර කුලකයකට අයිතිද කියන එක බලන්නේ නැතුව සීලොම් දෙනාට ලබා දෙනවා වගේම බාහිර උපාධිධාරීන්ගේ ලොකු පීඩනයක් තිබ්බා ඔවුන්ගේ උපාධියට වටිනාකමක් නැහැ රාජ්‍ය ආයතනයකට යන්න කියන එක ඒක අපි මේකෙදි අවසන් කරනවා රජයේ සංවර්ධන ව්‍යාපෘති තුලින් විහාරස්ථාන දියුණු කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළා ගම්පෙරළියේ වැඩසටහන හරහාත් ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය හරහාත් මේ රටේ ගම්දනව්වල තියෙන දහස් ගණන් පෙර විහාරස්ථාන දියුණු කරන්න මුදල් ආධාර ලබා දීලා තියෙනවා අඩුම වශයෙන් ඒ පන්සලේ දායක සභාවේ අය දන්නෙත් නෑ මේක ආණ්ඩුවෙන් දීලා අපේ UNP ආණ්ඩුවෙන් දීලා කරන්නේ කියලා දැන් සාමාන්‍යයෙන් කියන්නේ UNP එක සාසනාලේ නැති බෞද්ධ කම නැති දේශීය කම නැති අපේ කම නැති කට්ටියක් කියලා පට්ටපල් බොරු දැන් පහුගිය අවුරුදු 3 මාසක කාලය තුල පන්සල් 1000කට වැඩි ප්‍රමාණයක් ලක්ෂපහ ගානේ අඩුම දීලා තිනු. ඒක සාසනාලය නැතිකමද? ඒක දේශීයකම නැතිකමද? ඒක බෞද්ධකම නැතිකමද? ඒක අපේකම නැතිකමද? අපේ පක්ෂය ස්වාමින් වහන්සේලා හෝ අනෙකුත් ආගමික නායකයන්ව දේශපාලන කඩේ යවී ඉන්නම් කරලා නැහැ. මගේ ආසනේ කොළොන්නාව ආසනේ පන්සල් 61කින් අවම තරමින් 58කට අඩු ගානේ ලක්ෂ 4000 ගානේ මේ ආණ්ඩු කාලෙට මගේ පුද්ගලික සල්ලි නෙමෙයි. රජයේ විවිධ ව්‍යාපෘති වලින් අපි ගෙනල්ලා ඒ සෑම විහාරස්ථානයකටම දීලා තිනවා. කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක් කරනු ලබන පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. විවාදයට එක් වෙමින් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. රාය නගරයේ කොළඹ යනුවෙන් හඳුන්වනු ලබන ගොඩ කරන ලද භූමි ප්‍රදේශය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාව තුළට ඇතුල් කිරීම මගින් කොළඹ පරිපාලන දිස්ත්‍රික්ක බල ප්‍රදේශය සහ සීමාව වෙනස් කරන ලැබිය යුතු බවට සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයට එක් කරනු ලැබිය යුතු බවට මෙම පාර්ලිමේන්තුවට යෝජනා කරනවා. මේ තීන්දුව අරගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා ලංකාවට අක්කර 1105ක් ඇතුළත් කර දීමට කරුප් තිබූ යෝජනාව සහ ක්‍රියාත්මක වීම නිසා බැවින් අපි මේකට අපේ සහයෝගය ලබා දෙනවා කියන එක මම සඳහන් කරා. අපේ විවේචනයේ තිබුණේ මේකේ මේ සින්නක්කර අයිතිය දෙන්න නෝ ෆ්ලයි සෝන් එක. ඒ වගේම සබ්මරින් එකක් ගේන්න චීනයට තියෙන අයිතිය. අක්කර 500ක් නැත්තම් ඒ ප්‍රමාණයක් සින්නක්කර දෙන්න. ඒ අවස්ථාවේ තීන්දුව කළ තිබක්. මේ වගේ කිසිම ඉදිරි දැක්මක් තිබ්බේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඉදිරි දැක්මක් තිබ්බනම් මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම පෝට් සිටි එක සින්නක්කර දුන්නා නම් එහෙම හෙලිකොප්ටරයක් ගෙනලා චීනෙන් බෑවනම් නැත්තම් වෙන මොනවා හරි ගෙනලා චීනෙන් බෑවනම් අපිට නීතියක්වත් පනවන්න බෑ. දැන් මෙතන කතා කළා බොහොම උපහාසයෙන් කතා කළා මේ 99 අවුරුද්දර බදු දීම සම්බන්ධයෙන්. එදා කිව්සුමේ මොකද්ද තිබුණේ? හෙක්ටයාර් 20ක් කෙලින්ම සින්නක්කරව චීනයට ලබා දීම. ඉතිරි කොටස 99 අවුරුද්දර බදු දීම. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. කාට හරි කියනවා දෙයක් බදු දුන්නේ නැහැ කියලා. එහෙනම් හමුදා මූලස්ථාන ඉඩම ඔය දීලා තියෙන්නේ. පළවත්තේ උල්ලිටියේ ඇමිලිපිටියේ ඔය සින්නක්කරව දීලා තියෙන්නේ. ඒවා සින්නක්කරවමයි දීලා තියෙන්නේ. එහෙමනම් ඒ මෞබිමෙන් අහිමි වෙන ඒ කොටසත් තැලි හදාගන්න නම් තවත් විශාල ප්‍රමාණයක් අපිට සාගරයේ ගොඩ කරගන්නත් වෙලා තිබෙනවා. මෙවැනි නගරයක් අපේ කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීම අපේ අයිතිය ලැබීම හොඳයි. එතනට ආවේ විශේෂයෙන් මේ රටේ ජනතාව සිවිල් සංවිධාන පරිසර වේදීන් අඛණ්ඩව හඳුනගීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එහි අයිතිය අපිට ලැබුණේ. ඉදිරි මැතිවරණ වලදී ජනතාව බුද්ධිමත්ව තීරණ ගත යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හඟුරන්කිත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හඟුරන්කිත කවටයාමාන ප්‍රදේශයේ ඉදිකළ ජයලත්කම උදාගම්මානය අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණා. සැමට සෙවන යලි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 222 ආදර්ශ ගම්මානය මෙයයි. ජයලත්කම උදා ගම්මානය නිවාස 50කින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 678ක්. අපේ ප්‍රතිවාදීන් කියනවා අපි බලයට ආවොත් රටේ ජනතාවට සුරසැප ලෝකයක් නිර්මාණය කරනවා. හැබැයි බලයට ආවහම
රටි මූල්‍ය විනය ගැන තීන්දුව తీරන ගන්නේ කවුද? මාසයකට රුපියල් 2500කින් ජීවත් වෙන්නට පුළුවන් කියලා කියපු මහා ආර්ථික විද්‍යාඥය තමයි මුදල් ලැබෙතිකම බාර අරගෙන මේ ඔබලාගේ බඩ කට පුරවන්නට යන්නේ. අපේ යුගය මෙදා පාර එනකොට මම ඔබලාට පොරොන්දු වෙනවා අපි බලන්නේ වර්ධන වේගයේ අර වේගයේ මේ වේගයේ නෙමෙයි සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියේ ඇති තරම් මුදල් තිබෙනවාද? ඔබලාගේ මුහුණු දිහා බැලුවම ඒක පුද්ගල සතුටක් තිබෙනවා. මෙන්න මේවා දිහා බලලයි අපි රටේ ජනතාවට ලොකුම හැන්දෙන් බෙදන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ගන්නවා. राज्य सेवकींट लबा दिन रुपया दिदहस्पांसियक मासिक अंतर दीमनाव राज्य संस्था मंडल हा समागंबल सेवक सेविका वंटद लबा दिय युतुबाव श्रीलंका निधास्पक्ष महलेकं पार्लिमेंतु मंत्री दयासिरी जयसेकर महता पवसनवा श्रीलंका निधास्पक्ष मुलास्ताने पेवती मात्य हमुएदी ए महता में बवकिया सिटिया දෙදාස් දහනමේ අයවැය යෝජනාවලට අනුව සියලුම රාජ්‍ය නිලධාරීන්ට ලබා දී තිබෙන රුපියල් 2500ක මාසික අන්තර් දීමනා රාජ්‍ය සංස්ථා හා මණ්ඩල අධිකාරී රහ රාජ්‍ය සමාගම්වල සේවකයන් ලබා දීම තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. මේ යටතේ ආයතන තියෙනවා 346ක්. මේ ආයතනවල ඉන්නවා සේවකයන් ලක්ෂ 3ක් විතර. රුපියල් 2500ේ මාසික අන්තර් දීමනාව ලබා නොදීම විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. රජයෙන් ඉල්ලන මේ රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල සහ අධිකාරීන්වල රාජ්‍ය සමාගම්වල මේ वर्तमान देशपालन हाटे तत्व पिलेबंद धनवत् मध्य हमुक सिरकोत एक्सजातक पक्ष मूलस्थाने दीपुना हेषा विधान हा चमिंद विजय सिरियान पार्लिमेंट मंत्री वरुण मेहदी अदहस्पालकला ලබන අගෝස්තු මාසේ 5 වෙනිද වෙනකොට මෙරටේ දැවැන්තම තනි දේශපාලන පක්ෂය වන අපි මෙරටේ දැවැන්තම සංධානය එකතු කරලා ඉදිරි මැතිවරණ සඳහා රටේ ජනතාවට වග කියන කණ්ඩායමක ඉදිරි එකතු වෙයි. අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කණ්ඩායම් පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන නායකව අපිත් එක්ක මේනකොට සාකච්ඡා පවත්වලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙන්න පුළුවන් පොදු ජන පවුර වෙත එකතු වෙයි. එක්සත් ජාතික පක්ෂයේ විදියට කියනවා ඕන රාජපක්ෂ කෙනෙක් මේ මැතිවරණ ඉදිරිපත් කරන්න ඊට සුදුසු මූණ දෙන්න පුළුවන් නායකත්වයක් ශක්තිමත් හයියක් තියෙන අපේක්ෂක එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරනවා ඒ වගේ මේක ජයග්‍රහණය කරනවා කියන මතක් නම් ඔය තැන් තැන්වල විපක්ෂයේ කණ්ඩායම කුවට අපිට එක නමයි තියෙන්නේ ඒ නම යෝජනා කරනවා කුත්‍යාධිකාරී මණ්ඩලයට ඒ නම යෝජනා කරනවා පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව සම්මත වෙයි අපි හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑවේ නැතුණාට ජාතික කොටි එල්ලංගියේ නැතුණාට මහින්ද රාජපක්ෂ වගේ ජාතික වීරයෙක් හැටියට රඟපෑවේ නැතුණාට රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව මාස 3ක් ඇතුළත මේ ලෝක තස්සවාදයේ අප රට තුළින් සහමුලින්ම නිම කරන්නට පුළුවන් වැඩ කරපු ආණ්ඩුවක් හැටියට අපි සතුටු වෙනවා මේක හරහාන හැදුවේ කවුද තෞෆික් සමත් සංවිධානයේ සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය දුන්නේ මොන කාලෙද මොන ආණ්ඩුවද මොන ජනාධිපතිද කියලා අපි අහනවා අහන්න නිසා අපට කොන්දක් තියෙනවා මේ රට ඉදිරියට ගෙනියන්න एंटरप्राइज श्रीलंका वेडसटान यटते क्रियात्मक एंटरप्राइज व्यवसायकींगे पारादेश अनुराधपुर डिस्ट्रिक्ट प्रदर्शने हेट आरंभ वेनवा ए अग्रमात्य रनिल विक्रमसिंह महतागे प्रधानत्वेन प्रदर्शने लबन विसि हत्वनदा दक्वा पेवत वेनवा एंटरप्राइज व्यवसायकींगे पारादेश प्रदर्शने पलमु वेडसटान मोनरागल डिस्ट्रिक्ट केंद्रकरगणिमिन पेवत वुना एहि देवन वेडसटानाय अनुराधपुरेदी पेवत वेन्ने अनुराधपुर वलिसिंह हरिश्चंद्र उद्याने प्रदर्शन पेवत्वीमट मेवन सियलु कटियुतु सूदानंव पवतिनवा नवताक्षणे सह नायोजना क्रम पिलिबंद दनुवत्किरी मेतुलु अध्यापनिक सह विनोदे लबागत हेकि परिधि प्रदर्शन कुटि गणनावकिन एय समन्वितवनु एति आईटीएन माध्यजाले प्रदर्शन कुटियक्द ईट ऐतुलत् आईटीएन प्रदर्शन कुटियट पेमिन जनतावट माध्य अध्यक्षीम विदगनीमट अवस्थाव उदावनवा निवेदक निवेदिकावान तोरागनीम संधा तिर परीक्षणद एहिदी पेवत्वीमट कटियुतु एंटरप्राइज श्रीलंका प्रदर्शन तुलिन सियलुम शेस्त्रवल नियलेन वृत्तिकेयंट नवीन ताक्षणिक दनुम लबा गत हेकि रजय संवर्धन वेडपिलिवेल गमट गिनयामट मेम प्रदर्शन पिटिवहलाक वन बव अमात्य पी हैरिसन महता पवसनवा एंटरप्राइज श्रीलंका वेडसटहन कियाने व्यापारी कियान दिरिगेन्वीम एतेकम गोवियान कामकारुवान सह अनेको वृत्तियवल आयट यमक इगेन गत हेकि तेनक वगेम
ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ ප්‍රදර්ශනයක් හැටියටයි අපි දකින්නේ විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඒ අමාත්‍යාංශයට අයත් කුටි 33ක් විතර මේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ඒ තුලින් අලුත් තාක්ෂණය සම්බන්ධයෙන් ගෝ ජනතාවට යමක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා ඒ වගේම අලුත් බීජ වර්ග පැල වර්ග හඳුන්වා දීමක් අඩු පිරිවැයක් යොදලා වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමවේදයන් ගැනත් අවබෝධයක් ලබා ගන්නත් හොඳ අවස්ථාවක් ඇති කළා මම හිතන්නේ රජරට ප්‍රදේශයේ ජනතාවට ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් මේ වගේ ප්‍රදර්ශනයක් නැරඹීමට තියෙන අවස්ථාව ඒක නිසා හැමෝටම මම ආරාධනා කරනවා මේ වැඩසටහන නැරඹීමට පැමිණෙන්න කියලා මේ පිළිබඳ අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා 500කට වැඩිය ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් අනුරාධපුරයේ තියෙනට යනවා කිව්ව මොනරාගලට වැඩිය මීට වැඩිය සාර්ථක අන්දමින් කරන්න බලාපොරොත්තු වෙනවා දන්ත සේවාවන් තියෙනවා නොමිලේ වෛද්‍ය සේවාවන් තියෙනවා අධ්‍යාපනික වැඩසටහන් තියෙනවා ත්‍රිවිධ හමුදාවේ මගින් කෙරෙන සංදර්ශන තියෙනවා තාක්ෂණික කලාපයක් තියෙනවා ඒ වගේම සංහිඳියාව ඉදිරියට ගෙන යන්නත් වැඩපිළිවෙලක් තියෙනවා එතන මේ සංකල්පය අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25 හරහම ගෙනියන්න බලාපොරොත්තු සියලු පහසුකම් සලසා ඇති බැවින් ප්‍රදර්ශනයේ නැරඹීමට එක්වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වනිනායක මහතා ජනතාවට දැනුම් දෙනවා ප්‍රදර්ශන භූමියේ සියලු කටයුතු මේ වනමිට සම්පූර්ණ වීම පවතිනවා ආරස්සපිනවද පස්සේ නැත් මේකේ විශේෂම හරය හැටියට තියෙන්නේ ස්වයන් රැකියා වැඩි දියුණු කිරීම ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් දැනුම කුසලතා සඳහා වැඩසටහන බැංකුත් එක්ක ඒ ක්‍රියාවලිය තමයි මූලික වශයෙන් සිදු වෙන්නේ පාස්කු ඉරදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වැදගත් තොරතුරු ලබා දුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා. වැඩ බලන පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එම ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව තොරතුරු ලබා දුන් පුද්ගලයෙකු නිසි ඇගයීමකට ලක් නොවූ බවට ඔහුගේ ප්‍රකාශයක්ද සමගින් ප්‍රවෘත්තියක් පසුගිය දිනවල මාධ්‍ය කිහිපයකම පළ වුණා. එලෙස ඒ මාධ්‍යවල පළවීමෙන් අනතුරුව ඒ පිළිබඳව පොලිස් මූලස්ථානයේ අවධානයටත් ලක් වුණා. විශේෂයෙන්ම ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වීමෙන් පසුව වැඩ බලන පොලිස්පතිතුමාට දන්වා තිබුණා මේ පුද්ගලයා නිසි ඇගයීමකට ලක් කරන ලෙසට මේ පුද්ගලයා විසින් පොලිසියට සාර්ථක තොරතුරු දෙකක් ලබා දීලා තිබුණා මේ සියලු අවස්ථානුගත කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔහු ලබා දී තිබුණු එක් තොරතුරකට රුපියල් ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් ඔහුට ලබා දීමට වැඩ බලන පොලිස්පතිතුමා විසින් අනුමත කරනු ලැබුවා මෑත ඉතිහාසයේ තුල සිවිල් පුද්ගලයෙකුට පොලිසිය විසින් ලබා දුන්නු වැඩිම ත්‍යාග මුදල මේ මුදල බවත් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk